එකක් කියන්න කැමති මේ කුලියා පිළියෙල දැන් විශ්වවිද්‍යාලේන. අන්න එහෙම මුදල් වියදම් කරලා තියෙන. ඔබේ යහපතට. මේව ගැන තමයි කතා කරන්න පුළුවන්. දැන් රට ඉදිරියට යන්න පුළුවන්. අපිට බය නැතුව ඊළඟ පින්ම ගන්න අපි ලෑස්ති. මේ වියදම නිසා. මං එක වියදම කියන්නේ ආයෝජනය නිසා. අයවැයෙන් වියදමක් අපි හිතන්නේ ආයෝජනය. එහෙනම් නවීන ක්‍රමවේදයක්. මෙතනින් ඉවර නෑ. එදා මං දැන් අපි පටන් ගත්ත ශ්‍රී ජයවර්ධනපුර ඉඳන් ස්මාර්ට් ක්ලාස් රූම්ස් කීයක් තියෙනවද දැන්? 200ක් ස්මාර්ට් ක්ලාස් රූම්ස් එනවා. අපි ටැබ්ස් දීලා අත්දැක බැලීම් කරගෙන යනවා. 20ක එදෙන කරගෙන යනවා. මේ කුරුණෑගල පළවෙනි ස්මාර්ට් ස්කූල් එක පටන් ගත්තා. තව 4-5ක් කොළඹ මහනුවර කුරුණෑගල ආරම්භ කරන්න. මේකයි නවීකරණය. විද්‍යා ගුරුවරු බඳවා ගන්න. මං කිය අලුත් විද්‍යා ගුරුවරුන්ට අධ්‍යාපන විද්‍යාපීඨ දෙකක් හරි විවෘත කරන්න. ඉංග්‍රීසි උගන්වන්න ඇමරිකාවෙන් සාම සේනාංකේ ගුරුවරු වෙනවා. එනතුමානේ මෙන්න මේ වැඩ කටයුතු කරගෙන යන්නේ. මේ විශාල දියුණුවක්. මේක කී දෙනෙක් දැනගෙන හිටියද? අපි මේ ආණ්ඩුව බාරගත්තේ ආර්ථිකයේ ස්ථාවරභාවයක් ඇති කරන්න, ජනතාවට අනාගතයක් ඇති කරන්න. ප්‍රජාතන්ත්‍රවාදය ඇති කළා තියෙනවා, සංහිඳියා ඇති කළා තියෙනවා, ණය බර පාලනය කළා තියෙනවා. සුභසා අධ්‍යාපන සෞඛ්‍ය මේ හැම අංශයකටම අපි ඇත්ත වශයෙන්ම විශාල මුදලක් ආයෝජනය කළා තියෙනවා. අන්න ඒකයි ඉදිරියට ගෙන යන්නේ. දැන් මේ ප්‍රතිඵල උඩ ඊළඟ මහා පිම්ම ඊළඟ අවුරුදු කීපෙදී ගන්න පුළුවන්. ඒකේ ප්‍රතිඵල දැම්ම පේනවා. මේවැ වෙළඳ කලාපේම ආරම්භ කරනකොට. මේ පළවෙනි එක. තව දෙක තුනක් තියෙනවා. අන්න එතෙන්ට අපි එන්නේ. අපි UMP